අඛයා රාගස්ස වීතරාගත්තා තන්නක්ඛයාදි මුද්දෝ හෝති ඛයා දෝසස්ස වීත දෝසත්තා තන්නක්ඛයාදි මුද්දෝ හෝති ඛයා මෝහස්ස මෝහත්තා මෝහත වීත මෝහත්තා තන්නක්ඛයාදි මුද්දෝ හෝති තී ගරු කටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි මේක අපි ඊයේ පෙරදා දවස් ටිකේ කතා කරපු එකේ සමාලෝචන එහෙම නැත්නම් සංග්‍රහ කරපු වාක්‍යයක් වගේ වාක්‍යයක් විතරක් නෙවෙයි කාරණා ටිකක්. ඉතින් ඒකෙදී ඒ සෝන ස්වාමීන් වහන්සේ විසින් සාක්ෂාත් කරන ලද්දේ සරුවචන් වහන්සේ වගේ කෙනෙකුට සංනිවේදනය කරනවා. සංනිවේදනය කරන්නේ ඒ තමන් මෙතෙක් ගත කරපු ජීවිතයේ අත්දැකීමත් එක්ක, එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතේ ගත කරන පෘථග්ජනයේගේ අත්දැකීම්නොත් සර්වඥාන්තිගේ සර්වඥතා ඥාණයත් එතන ඉඳලා මේ තැනට පැමිණිච්ච කෙනෙක්, පෘථග්ජන භාවයේ ඉඳලා අවබෝධය ලැබුත කෙනෙකුට පැමිණිච්ච කෙනෙක් මේ දැන් පහු කරව මාර්ගයේ ගමන් විස්තරය කරනවා. ඉතින් ඒවා මේ වගේ නෛර්යානික සම්බුද්ධ ශාසනික විතරයි සිද්ධ වෙන්නේ. අනික් ශාසනවල එහෙම මේ ජීවිතය ඇතුළත එහෙම පරිණාමයක් ගැන කිසිම සාසනයක ඇදහිල්ලක්වත් නැහැ. ඉතින් ඒක ඇදහිලි මට්ටමකින් ඒකේ නතර වෙනවා. අපි මේ අසවල කෙනෙක් ඇදහුවොත්, අසවල කෙනෙක් ඇදහුවොත් මගේ කාරණා ඉෂ්ට වෙනවා කියලා ඇදහිලි මට්ටමක් තියෙනවා. ඉතින් ඒක මේ දෙවෙනි දවසේ ධර්මදේශනාදී සඳහන් කරේ සද්ධා මත්තං නූන. මේ සද්ධා මාත්‍රයෙන් මට නෙකම් මාදි මුත්තේ සිද්ධ වෙයි කියලා මම මේ දිව්‍යන් වහන්සේ විශ්වාස කරපු තාලෙන්, එතෙන් මගේ ගුරු හාමුදුරුවෝ විශ්වාස කරපු තාලෙන් මට මගේ අධිමුත්‍ය අවබෝධය නික්මීම වෙයි කියලා. ඇත්තටම නික්මීම පටන් ගන්න එතනින් තමයි. කෙනෙක් නික්මෙන්නේ මේ තමන්ගේ ප්‍රිය වස්තු අතහැරලා නිශ්චල චංචල දේපළ අතහැරලා සද්ධාවෙන් තමයි. හැබැයි ඒකෙන් ඉවර වෙන්නේ නැහැ වැඩි. ඒකයි මේ ශාසනයේ අනික් ශාසන අතර වෙනස. මේකෙදී ඒ පුද්ගලයාගේ විශේෂ වෙනසක් වෙනවා. ඒ බව වෙච්චි බව ජීවිත පරිවර්තනයක් බව සාක්ෂියක් තමයි සරුවචනාසි කියන්නේ. මිනිස්සෙක් වශයෙන් ඉපදිලා දීවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම බාටපත් වුණා. ඒක මේ මිනිස්සුන්ට කරන්න පුළුවන් පොළොවේ ඇවිදින ගමනක් වගේ ගමනක්. අපි පටන් ගත්ත කෙනා නෑ එතන. වෙනස් වෙලා. ඉතින් ඒක එහෙම වෙනසක් ජීවිතය තුළ ඇති වෙච්චි සෝන ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. ඔය අනිකුත් ශාසනවල වගේ මේ සද්ධාවෙන් පමණක් ඔය කියන නිස්සරණ අධ්‍යාසි නැත්තන් එක්කම් ආධිමුත්‍ය සිද්ධ වෙන්නේ නැහැ. දෙක උඟ කෙනෙක් විශේෂයෙන්ම ශාසනයක් කල්යනකොට අවස්ථා හතරකින් පිරිහෙන්න පටන් ගන්න. ඒ ශාස්ත්‍රුන් වහන්සේ කාලේ ඉඳලා ශාසනයක් පිරින හැටි මේ විස්තර කරනවා. ශාසන ඉතිහාසය පිළිබඳව කොහොමද වෙන්නේ කියලා. එන්නේ ලාභ සත්කාර වැඩි වෙන්න ශාසනය පිරිනවා. සර්වචන්නාංශයේ ඉන්න කාලේ සර්වචන්නාංශත් එක්ක ඔබ ශාසනේ බොහෝම දුෂ්කර ව අමාරු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉන්න කාලේ ඉතාමත්ම දුෂ්කර බොහෝම දුප්පත් තත්ත්වයක් තිබුණේ. දැන් ඒකට මොකද වෙලා තියෙන්නේ? ඒ වගේම නබිනායකතුමාගේ ජීවිත කතාව ඉතාමත්ම සරල පොළවේ ජීවත් වෙච්ච මිනිස්සෙක්. අද මොකද වෙලා තියෙන්නේ? පෙට්‍රල් සල්ලි හම්බෙලා මොකද වෙලා තියෙන්නේ උන්දලාගේ උන්දැගේ ගෝලියෝ ටිකට? හැම ශාස්ත්‍රුන් වහන්සේනමක් මේ වගේ. නමුත් අන්තිම වෙනකොට ඒක මිනිස්සු පිළි අරගෙන වැඩි ප්‍රදේශයක් ඒක අනුගමනය කරනකොට මිනිස්සු ලාභ සත්කාර දෙනවා. ඉතින් ලාභ සත්කාර ශිලෝක මත්තන්. ඉතින් නූන පවිවික අධිමොත්තාය කියලා කියන අපි මේ විවේකයෙන් ඝන භාවනා කරන කැලේට වෙලා මට කීයක් හරි කවුරු හරි දෙයි කියලා හිතාගෙන. ලාභ දෙයි, සත්කාර දෙයි, සම්මාන දෙයි, ශිලෝක දෙයි කියලා. ඉතින් ඇත්තටම දෙනවනේ. අද අරණ්‍ය වාසී සංඝයාට සලකනවා වැඩි. ඒකම තමයි පිරෙන්න හේතුව. එපයි කියන්නේ බෑනේ. එපයි කියන්නේත් නැහැ. ඉතින් එන්නේ නොකෝ පහසුකම් වැඩි වෙන්නේ නිවෙනින් ඇතර. ඉතින් ඒක දන්නේ සෝනහාමුදුරුවෝ. ඒ සෝනහාමුදුරුවන්ට කියන්නේ පෘථග්ජනයාගේ හැටි මෙහෙමයි. මෙහෙම කෙනෙක් හොඳට වැඩ කරනකොට ඉතින් උපස්ථාන කරනවා. ඒක ලාභ සත්කාර සම්මාන සිලෝක දෙනවා. ඒ කෙනා ඒක හසුරව ගන්න දන්නේ නැති වුණොත් ඒකම ගිල්ල නැහිනවා. ලංකාවේ කරලා තිබුණ සමීක්ෂණයක් ඒ දවස්වල අපි පුංචි කාලේ සූපයක් ඇච්චාන් රුපියල් 100යි හම්බෙන්නේ. රුපියල් 100 කිව්වම එන්න ගාණා.
ඒ හම්බෙච්ච කිසිම කෙනෙක් නෑ ඔක්කොම පිරීලා. කිසිම කෙනෙකුට තේරෙන්නේ නෑ සල්ලි පාවිච්චි කරන්නේ. සල්ලි දෙන්නේ නෑ දන්න සල්ලි පාවිච්චි කරන්නේ. දුප්පත් මිනිහෙකුට හම්බෙච්චාම විනාසයි. එහෙන් පාඩන නිකන් උපමා කතාවක් තියෙනවා. දැන් මේ Nissan වනේ ඉස්සර හරියට බට තිබුණා. බට කැලයක් මේක. ඉතින් මේ ගංගොල මිනිස්සු කෙරුවේ බට කපලා බට පොතු අරගෙන කූඩා බියලා බිස්නස් කරගෙන ඉන්නවා. ඉතින් එහෙම මිනිහෙක් හිටියලු බට පොතු වලින් හදාගත්ත කාමරයක බටපොතු විල ජීවත් වෙන. ඉතින් මේ ඇවිදින්න යන සුද්දෙක් දැක්කලු අනේ මේ මාසේ ඉතාලම දුක්ඛිත විදියට ජීවත් වෙනවා. ඉතින් මිනිස්සයාට සන්තෝෂ රුපියල් 1000ක් දුන්නලු. මෙයා කවදාකවත් දැකලා තිබුණ නැතිලු. රුපියල් 1000. ඉතින් මේ මිනිස්සයා මේ හිතාගත්තලු දැන් මේක අරගෙන බටකපන්න කියලා ඉනේ ගහගෙන කියලා වැටුනොත් රුපියල් 1000ක් නැති වෙනවා. හන්දියට කියලා මාරු කරුවොත් හොරු දැනගන්නු. ඒක නිසා බුදිය ගන්න ගිහලා කොට්ටියට තියලා බුදිය ගත්තලු දැන් මරයි කියලා බයට රැඩ නේද යන්නේත් නැතිලු. පෙරේදකපු බඩ ටික අවුවේ දාලා තිනවලු. ඒකෙන් මනුස්සයා වැඩ කරගෙන දැන් තව දවස් එකකින් කපන්න බට කපන්න ගේන් එළියට යන්න විදියක් නැහැ. දෙවෙනි දවසෙත් ගත කරා තුන්වෙනි දවසේ එනකොට මිනිහා අර රුපියල් 1000 නිසා කල්ලල්ල බොල්ලල්ල ඒක දිහා බලාගෙන ඉන්නවා. මිනිහාගේ සම්පූර්ණ ජීවිතය වෙනස් වෙලා. මියා කල්පනා කරලු මල හෝනියමක් නේ මට වෙලා තියෙන්නේ. මං වෙනදා ගිහිල්ලා බොහොම ලස්සනයි කියලා බඩ කපාගෙන එනවා. ඇවිල්ලා ජීවත් වෙනවා දැන් ඉවරයි. පස්සේ අර මිනිස්සයා පයින් ගිහිල්ලා තිනවා සුද්ධ හම්බෙන්න කියලා කළු කරුණා කළ මේක තියාගන්නයි කිය. සුද්ධට තේරුම් යයිද? රුපියල් 1000ක් දුන්නාට පස්සේ ඒ මිනිස්සයාම හිතේ ඉඳන් පස්සේ මගේ ජීවිතය ඉවරයි. අර පරණ බඩපොතු ජීවිතේ හොඳයි. අපේ මිනිසුන් だ සල්ලි හම්බෙච්චාම රස්සාවක් හම්බෙච්චාම විනාශෙන් විනාශයි. සුද්ධ කරන පාහර නොකෑමන දහබඳුරා පට්ටබඳුරු සේරම කරනවා. අපිත් හරි කැමති අපේ දරුවෝ දියුණු වෙනාට. අපිත් හරි කැමති අපේ ශිෂ්‍යෝ දියුණු වෙනාට. දියුණුව කියන්නේ ඕකනම් මාගන්දී සූත්‍රයේ බුදුජානනාථට බයිනවා දියුණුව විනාශ කරන්නෙක් කියලා. ප්‍රගතිය විනාශ කරන්නෙක් කියලා බුසාපු බුස බුණහු සමනෝගෝ බුදුජානස කියනවා ඔය ඇත් දෙකෙන් රූප බලන්නේ නැතුව ඉන්න එකද ඔය උඹ කියන දිනුව නැති කරන්නේ කියලා අහනවා. කණින් සද්දාන ආයින් එකද ඒ හික්මද? ඔව්. කෙනෙක් ඉවිදිච්ච හොඳ රූප බලන්න එපායි. රූප නැත්තම් ටෙලිවිෂන් ගෙන ගන්න එපායි. රූප වාහිනි. කලර් නැත්තම් black and white නැත්තම් colored නැත්තම් 3D බලන්න බෑ. ඒ දවන් දිනු කරන ඔබ හංසිත කරන්න දෙන්නේ නැහැ. ශබ්ද තියෙනම Dolby system ද mono system ද stereo ද ගෙනල්ලා කන් දෙකෙත් ගහගෙන පුළුවන් නම් තවත් හිලක ගහගෙන අහන එකනේ කරන්නේ. ඉතින් ඒකට දරුවචනා සීඩ දෙන්නේ නැහැ නේ. නැත්නම් අකමැතිනේ. මේ ළඟදි කෙල්ලෝ දෙන්නේ කණේ ගහගෙන කෝච්චි පාර පැන්න කෝච්චාව යට වුණා. ඉතින් driver හිතුව මේ මාසෙට පෙනේ කියලා. මේ birthday party එකට යන්නේ. එයා පැත්තේ කට්ටිය බලා ඉන්නවා බලා ඉඳදී යට වුණා. මොකද ඇහෙන්නේ නැහැ. නාසයට සුවඳ, දිවට රස. මේ සේරම ඒකට බුදුරජාණන් ධ්‍යාන උඹලගේම ආගමේ තියෙනව නේද? එහෙම රූප ශබ්ද ගන්ධ රස වලින් වෙන් වෙලා ලබන පළවෙනි ධ්‍යාන උන්කෝක් සැපයි කියලා. ආ ඇත්ත නේන. එහෙමකත් තියෙනවා. ඒතර දිහින ධ්‍යානේ. ඒතර අරූප ධ්‍යාන එතන බකියන්නේ මේ රූප නබලයින් එක විනාශයක්ද? ඉතින් නොකිය කියන බුදුහාමුදුරු වාගන්දියට ඒකම තමයි මේකෙත් සෝනාමුදුරු කියන්නේ. ඉතින් මේ විදිහට ලාභ සත්කාර සම්මාන සිලෝක හදන්නයි අපේ ජාතික පස්වරුදු සැලසුම් දස්වරුදු සැලසුම් හදලා තියෙන්නේ. ඉතින් අපි හරියට බයින ආණ්ඩුවට ඒව හරියි නෑ කියලා. අනේ කෙලවයන් හරි ගියොත් ඉවරයි, ඔය තියෙන මනුස්සකමත් ඉවරයි, ඔය තියෙන නිහතමානිකමත් ඉවරයි, සිංහලයත් ඉවරයි, සදාචාරයත් ඉවරයි, ඔක්කොම ඉවරයි. ඒක නිසා ලාභ සත්කාර සිලෝක සඳහාද මේ මහානකම් කරන්නේ. ඒක සඳහාද අපි මේ කැලේට වෙලා පිනිස්සු හැවිසිට නැතුව හම්බෙන්න නැතුව ඉන්නේ? ඒකට නෙවෙයි ස්වාමීන් වහන්සේ. එහෙම නැත්තම් බොරු සිල් රකින්නද? සීලබ්බත පරාමාස සඳහාද? අපි ඒක ඊයේ කතා කරා. ශීලබ්බත පරාමාස කරන්න ගියොත් අභ්‍යාපජ්ජාදි මුත්තාය මට තියෙන ද්වේෂය නැති වෙයිති කියලා. අනේ සිල් ලගෙන අයට හරියට කේන්ති යනවා. ද්වේෂය නැති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ අල්ලපු ගෙදර මනස සිල් ලගින් නැහැ කියලාත් බයින්වනේ. මම භාවනා කරනවා මගේ ගැණි භාවනා කරන්නේ නැහැ කියලා මහත්තු උඩ ගිහිල්ලා නින්නේ. ඊට වැඩි උඩ යන නෝන භාවනා කරලා මහත්තු භාවනා කරන්නේ නැත්තම්. මට මහා හස්බන්ඩ්ලා 10 දෙනෙක් එකතු වෙලා ලියපු ලියුමක් මයි ළඟ තියෙනවා.
මොකද ස්වාමීන් වහන්සේ මේ භාවනා කරන්න පස්සේ මේ ගෑනුන්ට වෙලා තියෙන්නේ කියලා අහලා තියෙනවා. මුන් දැන් ඉස්සරගේ පන්සල් යන්නෙත් නැහැ, බුද්ධ පූජාව දෙන්නෙත් නැහැ, මොකවත් නැහැ. මුන් භාවනා කරලා මේ අමුතු වෙලා උන්ට කියලා දෙන්නකෝ ස්වාමීන් වහන්සේ දෙකක්. මම ඒක ගත්තට පස්සේ ඒ වගේ මාත් ඇවිල්ලා මේ ඉස්සුවා. හොස්පිටල් 10 දිනක් අසං කරලා ඒවලා ඕගොල්ලෝ ගැන. මේ භාවනා කරාට පස්සේ ඉදිර ගිහිල්ලා මහත්තයට දුඩින් යනවා. මුද අපි සිල් රකින්නනේ. නහයෙන් බලන්නේ මිනිස්සු දිහා. එහෙම තමයි හැම ආගමකම. අර උදව් කරන මිනිස්සු පහත් කරලා බිම දාලා ඒගොල්ලෝ මේ පඬුරු පූජා පාකුඩම් ගෙවන කට්ටිය ඒගොල්ලෝ අර ආගමික නායකයන් විසින් දාස භාවයෙන් පාවිච්චි කරනවා. ඔය තුනම අපි සාකච්ඡා කරලා තියෙනවා. දැන් අද ඒ කරලා සෝන ස්වාමීන් වහන්සේ අද මතක් කරලා කියනවා විත දෝසත්තා කයා විතස් කයා රාගස් ස්වාමීන් වහන්සේ මේ කෙනෙක් මේ නිවන් දකින්නේ රාගේක්ෂය කිරීමෙන්. එතු මේ බාහිර දින රූප නැති කරලවත් මොනක්වත් නෙවෙයි. ඒව එහෙම තියෙනවා. Taman මෙව්වට තියෙන කෑදරකම නැති කරලා. කයා රාගස් විත රාගත්තා. රාගෙන් තොර වීම නිසා තණ්හක්ඛය আদি මුත්තෝ මම තණ්හාවෙන් සුවිශේෂ වෙන්වීමක් වෙනවා. අපි හිතනවා අපිට රාග නැති කරන්න ගෑනුන්ට රෙදි අඳන්න වෙයි කියලා. ප්‍රති ගෑනු රෙදි නැති වෙනකොට අපිට රාග නැගිනවා කියලා ඉතින් අපි මාලිගාවට යනකොට සුදු පිරෝටක් අඳිනවා ගෑනුන්ට. සුද්ධිය යන්නේ හුඟක් කාලවට තඹපු ඉස්සෝ වගේනේ. ඉතින් සුද්ධිය අඳනවා. ඉතින් උන් කියනවලු එතකොට මේ පිරිමින්ටත් අඳන්නේ. පිරිමින්ට ඊට පස්සේ ඇතුළට ගිහලා බලන බෙර ගහන කට්ටිය උඩට ඇඳලා නැහැ. ඉතින් අනුමුත් කියන අපි තුඩට රැඳින්න නැතු ඉන්නා කියලා. අපේ ජාතික නැටුම් කණ්ඩායම බුරුමිට ගියා. සංදර්ශනේ පටන් ගන්න ඉස්සෙල්ලා කිව්වා නෑ උඩට අඳින්න නැත්නම් අපේ සභාවකට ගන්න නෑ කියලා. ඉවරයි නාට්‍යයත් ඉවරයි බෙරකාරයත් ඉවරයි ඔක්කොම ඉවරයි. උඩ පෙතර අඳින්නේ නෑනේ අපේ නැට්ටු. ඉතින් ඒ වගේ ඒකේ නෙවෙයි මේ රාගයේ ක්ෂය වීම වෙන්නේ. ඕ නැත්තම් රාගත් මේ වීත රාගත් භාවයට එන්නේ තමන්ගේ හිතේ තියෙන අර ඇලෙන ගතිය, බැඳෙන ගතිය, කාන්දමක තියෙන කාන්දම් ගතිය වගේ නැති වුණාට පස්සේ කාන්දම ගතිය නැති වුණොත් ඒක උතුරට ඇදෙන්නේ නැහැ ඊට පස්සේ. කාන්දම් ගතිය තියෙනකන් උතුරට ඇදෙනවා. ඉතින් අපි භාවනා කරනකොට ඒ උතුරට ඇදෙන කාන්දමක තියෙන රාග ගතිය අඩු වෙනවද කියන එක ඒක මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැක්කොත් වෙයි. මේ සාසනේ වෙන්නේ නැහැ කියලා කතාවක් නෙමෙයි තියෙන එක වෙනව නම් ටික ටික අඩු වෙනවා. කය රාගත්ත රාග වීත රාගත්තා. මෙන්න මේ දේ බ්ලස්සරට විස්තර කරනවා මේ භාවනා කරන කෙනෙකුට තේරෙන ආකාරයක හරිම විචිත්‍රයි. ඒක ඇත්තරම භාවනා කරලා මේ මට්ටම් වලට යම් යම් මට්ටම් වලට පත්විච්ඡත්තු ස්වභාවයේ ඉන්න එකත් ලොකු වාසනාවන්ත අවස්ථාවක්. ඒක 100%ක් නැති කරපු අය නැති උනාට ප්‍රශ්නයක් නැත්තේ නෑ. මේක තමයි පාර කියලා. ආන්න ඒ සඳහා Tamanට විශ්වාසයක් තියනවාද? මම මේ කරගෙන යන වැඩපිළිවෙලේදී මගේ රාගයේ ක්ෂය වීමක් මම අත්දකින්නවාද? දවසින් දවසට, පරියන්කෙන් පරියන්කයට, මාසෙන් මාසයට, අවුරුද්දෙන් අවුරුද්දට දකින්නවාද කියන එක උගදෙනෙක් හිතනවා මේ අනුන්ගෙන් බලාපොරොත්තු වෙන. කමක් නැහැ. අපේ ලේවල කොච්චර සීනි තියනවාද කියලා ඒක මැෂින් එකකින් කියත හැකි. මැෂින් එක නැතුණත් ලෙඩට කී හැකි. මේ මේ ඇවිල්ලා තියෙන්නේ වැඩි සීනි, මේ තියෙන්නේ අඩු සීනි කියලා ওই මැෂින් මොකක්වත් ඕනේ නැහැ. මැෂින් එකක් තියෙනක හොඳයි, ප්‍රශ්නයක් නැහැ. නමුත් මැෂින් එක නැතුව බැරි නෑ. Tamanට තේරෙනවා. ඒ වගේ කොහොමද අපි දැනගන්නේ විිත රාගත්ත తত্ত্বය? නැත්තම් රාගක්ඛය දැන් මගෙන් ගෙවෙනවා කියන එක දැනගන්නේ කොහොමද කියන එක අද උදේ අපේ තිබුණ සාකච්ඡාවක්. ඒකෙදි ඒකට සම්බන්ධ ගොඩාක් කරුණු ඉදිරිපත් වුණා. ඒතකොට මට මතක් වුණා අද මෙතනත් බණ කියන්න තියෙන්නේ ওই කාරණාවටමයි. ඉතින් එතකොට ඒකෙදි සඳහන් කරලා තියෙනවා ඒක හරි පුදුම විදිහේ තොරතුරු වගේක්. ඒක තියෙන්නේ මහායාන සූත්‍රයක. ඒ සූත්‍රයේ නම සූරංගම සූත්‍රය කියලා. මගේ ජීවිතයට දැන් සම්බන්ධ වෙලා අවුරුදු 10ක් විතර වෙනවා. පුළුවන් තරම් මංගේ ගැන හැදෑරුවා. අපි සාමාන්‍ය මහායාන පොත්, ථේරවාද පොත් විතර වගේ සලකන්නේ. හැබැයි මගේ ජීවිතේ ගොඩක්ම බලපෑවේ නැත්තම් උදව් කෙරුවේ මහායාන පොත්, විශේෂයෙන්ම සෙන් පොත්.
සෙන් කියලා කියන්නේ තේරවාදයේ තියෙන අරණ්‍ය නිකාය වගේ මහායානයේ තියෙන භාවනා කරන නිකායක්. ඉතාමත්ම විසිතුරු කතන්දර වලින් තමයි කියන්නේ. හැබැයි මම මේ කියන සුරංගම සූත්‍රය එහෙම එකක් නෙමෙයි. සාමාන්‍ය එහෙ තියෙන සූත්‍ර වගේක්. ඒක ඉතින් අපේ කරුවචනාංශයේ දේශනා කරපු සූත්‍රවලට පස්සේ සංග්‍රහ කරපුවා කියන එක තමයි සාමාන්‍ය උගතුන්ගේ මතේ. හැබැයි මේ සූත්‍රයේ පොතේ මුලින් පටන් ගන්නකොට කියනවා ශාසනය පිරියනකොට ඉස්සල්ලාම නැති වෙන්නේ මේ පොත තමයි කියලා. මිනිසුන් මේක තේරෙන්නේ නැහැ. අභිධර්ම කට්ටිය කියනවා ශාසනය පිරියනකොට ඉස්සල්ලාම නැති වෙන්නේ පဋාණය කියලා. කටුකුරුන්ගේ ඥානানন্দ සෝංශ කියනවා ශාසනය පිරියනකොට ඉස්සල්ලාම නැති වෙන්නේ නිබ්බාන පටිසංයුත්ත ශූන්‍යතා පටිසංයුත්ත සූත්‍ර. එව මිසුන තේරෙන්නේ නැහැ කියලා ඉව පැත්තට දාලා ජාතක පොතයි සිද්ධාර්ථ කුමාරයා කතෝළු කී කියා ඉන්නවා බනට. අරව ගන්නෑ. ඉතින් ඒ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට මේ රූප නැත්නම් භාවනා කරන අරමුණ අපි ආනපනික නැත්නම් පිම්බීම හැකිලිම කියලා ඒක ගෙවන් කිරීම දක්වාම හොඳ අත්දැකීමක් තියෙනවා නම් ඒක සාමාන්‍යයෙන් භාවනා ජීවිතය ගත කරනකොට කියන්නේ අපි එදිනෙදා කාම ලෝකයක් තියෙනවනේ අපිට. ඒකට කියනවා කාම ගුණ කියලා. ඇහැට විවිධ වර්ණ ಜಾති බලන්න පුළුවන් තැනක් නේ gedara කියන්නේ. කනට විවිධාකාර ශබ්ද ಜಾති අහන්න පුළුවන් තැනක් නේ අපි හදාගන්න gedara. නාසයට විවිධ ගඳ ಜಾති, කන දිවට විවිධ රස ಜಾති, පහසකු අඳ පුටු කොට්ට මෙට්ට දැන් මේ වගේ නෙවෙයිනේ. ගෙදරක ගොඩක් ගෘහ භාණ්ඩ තියෙනවනේ. හිතට ඕනේ වල්බూరు අදහසක් හිතේ ඉත ඉන්න පුළුවන් චින්තන නිදහස තියෙනවනේ. ඉතින් අන්න එහෙම ඉන්න කෙනෙකුට හිතෙනවලු කලාතුරකින් අපේ අත්ත මුත්ත කිත්ත කිරි කිත්ත දත්ත පනත්ත කිරි කෑමුත්තවත් එකෙක්වත් මේකෙන් සතුටින් මැරුණේ නැහැ. ඔක්කොම මැරලා තියෙන්නේ අසන්තෘප්තව. ඌනෝ අතිත්තෝ කාමදාසෝ. ඌනෝ මැරෙන්නේ අතෘප්තිකර මැරෙන්නේ තවත් ලබන ආත්මෙත් මේක ලබන්න ඕනෑ කියලා ඒ ලෝභ කමින් තමයි මැරෙන්නේ. ඒක මානවයාගේ හැටි. ඉතින් ඒක නිසා මේක ලබනාත්ම හිටියත් හම්බ වෙන්නේ නැහැ. දැන් මේ ජීවිතේ ඉඳදී මේක අතහරින්න ඕනේ කියලා හිතනවා. මේ ජීවිතේදී මේක අතහරින්න ඕන. ඒක තමයි අබිනිෂ්ක්‍මණය කියන්නේ. ඒ තමයි සර්වචනාංශිකේ නැත්තම් සිද්ධාර්ථ ආවසමගේ මහා අබිනිෂ්ක්‍මණය. ඉතින් මෙතනින් ඔක්කොමලා එහෙම අබිනිෂ්ක්‍මණය කරපු පිරිසක් නේ. දවසකට දෙකකට හරි හෙට ගිහිල්ලා දැන් ওই හාමුදුර කී දෙනෙක් හිටිය සිවුර හරි දන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. දැන් ඉන්නේ සිවුරේනේ. මෑණිවරුත් විශ්වාස නැහැ. විශ්වාස කරන්න බෑ. කම දැනට ඉන්නවනේ අඩු ගානේ. ඉතින් මේ අබිනිෂ්ක්‍මණය තමයි අමාරුම කෑල්ල. ඒක කරගන්න බැරි කට්ටිය තමයි ඔය මේ ගීයෝ කියන්නේ. ඒකට ගොඩ ඉඳගෙන පීනන කට්ටිය. වතුරට බහැලා කට්ටිය පීනනකොට මේගොල්ලෝ ගොඩ ඉඳගෙන දම්බි ගන්නවා. අරගොල්ලෝ ගහන විදියට ගහනවා. ඒකට නිකට තුවාල වෙනවා. එළිපිට තුවාල වෙනවා. මොකද ගොඩනේ දම්බි ගහන්නේ. අප්පකාතේ මනුස්සේසු තේජනාපාර ගාමිනෝ අථායන් ඉතරා ජනා තීරමේ වානුධාවති කියලා බුදුරජාණන් සඳහන් කීප දිනක් වතුරට බහලා දඟලද්දී ගොඩ ඉන්න විශාල පිරිසක් අර ගොල්ල විදියට දමි ගන්නවා. ඒකට අපි කියනවා ගියෝ කියලා. ඒ ඔල්ලංගේ තියෙන සද්ධාවට අපි කියන්නේ ගිහි සද්ධාව කියලා. මේ තිබ්බ මේ කැඩුනා. අත්ත පහකට විශ්වාස කරන්න බෑ. ලඝුසාන්ත ඉන්නකම් කියනවා ඔක විතරක් අදාවත් අදහන්න එපා. දෙන්නේ බොක්කම කැවුත්ත උනක් දෙනවා. හෙට තිත්ත ගුණ හරිපෙන් බයින්. ආය දෙකක් නන්නේ. ඒ කැවුත්ත දෙන කෙනාම තමයි පිහිය බසන්නේ. එහෙම දෙයක් තමයි ගිහි සද්දාව කියන්නේ. ඉතින් ඒක පන්න ගත්තයි කියලා කියනකොට අපේ ශාසනය විතරයි එම් බ්‍රහ්මචාරියක් සඳහා ගිහිගේ අතහැරීමක් තියෙන්නේ. අනිත් තැන්වල ගිහිගේ අතහැරියත් පෞල් කනවා. ඒකේ හිම එකක් ඇත්තේ නැහැ. ඒ වුණත් ගිහි ගැත ඇරීම කණි සාධාරණ තියෙනවා. ඉතින් එහෙම ගියාට පස්සේ දැන් අපි මෙතෙන්ට එනවනේ. මෙතෙන්ට ආවට පස්සේ අපි කමටහනක් දෙනවනේ. ඒ මොකද මෙතන ආවට හිත තියෙන ගිහි ගෙදරනේ. මේ හිතියට කල්පනා වෙන්නේ ගෙවල් වල කරපුවානේ. දැක රංග දැක රූප ගැන හිතෙනවා, සද්ද ගැන, ගන්ධ රස පහද නැත්තම් දකින්න තියෙන දේවල් ගැන කල්පනා කරලා දා පැය මුළු පැයම ඉන්නේ ඒකනේ. ඇද්දක වහගත්ත ගමන් කාම ලෝකෙනේ ඉන්නේ. නමුත් ඒකට කියන්නේ කාම ලෝකය කියලා. ඒකට කියනවාට gedara dure etimana kaamaye sanyava kaama sanyava කියලා. කාම සංඥා තමයි නිවර්ණ කියන්නේ. කාම ලෝකෙට උඟාවක් හොඳයි ඒක. කාම ලෝකේ හෙවණැල්ල තමයි අධික වහගත්ත ගමන් අපිට සිද්ධ වෙන්නේ. චික් කියලා හිතෙනවා.
කොච්චර අමාරුවෙන්ද වැඩමුළුවකට එන්නේ, ආවට පස්සේ හිත කොයි වෙලාවෙත් තියෙන්නේ ඒ පහුවෙච්ච කරන්න තියෙන අල්ලපු gedara දේවල් අනම්මනම් තමයි. ඉතින් අපි දන්නවා ඔය තුවාලයක් හොදන්න සනීප කරන්න තුවාලේ හේදුවාට පස්සේ රිදෙනවා වැඩි. වනමුකේ පෑදුවාට පස්සේ වනේ රිදෙනවා වැඩි. ඒ වගේ තමයි gedara ඉන්නවට වැඩිය මේ ඉඳගත්තර පස්සේ අරණියට ඇවිල්ලා කාමයේ ගොජ්ජ දාන, ද්වේෂයේ ගොජ්ජ දාන, මෝහයේ ගොජ්ජ දාන. ඉතින් ඒක හුඟ දෙනකොට ප්‍රශ්නයක්. ඒගොල්ලෝ හිතන්නේ ගිහි ගියත අරපු ගමන් රා කාමයේ අඩු වෙන්න ඕනේ, ද්වේෂය අඩු වෙන්න ඕනේ, මෝහය අඩු වෙන්න. වෙන්නේ මොකද? කැලේ හිටපු ගුළුමී හරකා එළියට ගත්තා වගේ, වතුර හිටපු මාළුව ගොඩ දැම්මා වගේ පුදුමාකාර නැටිලක් නටනවා. කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැත්තරම් මේ හිත ජඩයි, ෂටයි, මායාවි, වංචනිකයි. එළියේ gedare ඉඳි කරන ෂට මායාවි ගන්න අලුගේ මනසට පේනවනේ. මෙහිදි පේන්නේත් නැහැ. හැබැයි බණ අහපු කෙනාට තේරෙනවා මෙන්න මගේ හිතේ හැටි. ඒවට කියනවා පරිඋත්ථාන කියලා. සිතේ පන්තු වෙලා තියෙනවා, කාටවත් පේන්නේ නැහැ, තමන්ට පේනවා. අපි ඒ ටික ලියලා හෙලි කරනවා. භවනා කරනකොට මගේ හිත කාමච්ඡන්දෙට ගියා, මගේ හිත ව්‍යාපාදෙට ගියා, මගේ හිත නිදිමතට ගියා, මගේ හිත අතීතනාගත කල්පනා වලට ගියා, මගේ හිත සැක කරා. ඔච්චරයි තියෙන, වෙන මොකක්වත්ම නැහැ, බය වෙන්න එපා. ඉතින් මේක හොඳයි gedara thore kaameta wediye නැත්තම් කාම ගුණයන්ට වැඩි හොඳයි කාම සංඥා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේක ඇහුවොත් බුදුරජාණන් උත්තර දෙනවා ඕක සඳහා රූපයකට හිත දාන්නේ කියලා. ආස්වාස්පස හිත දාන උඩ කාමෙත් නැහැ කාම සංඥාවක් නැහැ. දැන් තියෙන්නේ ආස්වාසි. දැන් තියෙන්නේ ප්‍රසවාසි කියලා දාන්න. එසා කාමේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරලා කාම සංඥා රූපෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඉතින් ඒක තමයි අපි කියන්නේ සතිය පිහිටියා. හුස්ම රැලි 3-4 එක දිගට දැක්කා. පියවර 3-4 සක්මන් කරගෙන යන්න පුළුවන් වුණා. කෑම කනකොට පිටු 3-4ක් මට කෑම කන බව දැන ගන්න පුළුවන් වුණා. නානකොට මම නාන බව දන්නවා කියලා යම් යම් තැන්වල කාමේශා කාම සංඥාව නැති තැන් මේ වෙනකොට මම හිතනවා සෑහෙන ගාණක් මේ පිරිසේ පේන්න තියෙන පිරිසට අවබෝධයක් තියෙනවා. මේක කමඨාන් මාතාවෙත් තියෙනවා. දැන් මේ රූපයක් හේතු කරගෙන රූප සංඥාවකට වාංගු වෙලා අර කාමේසා කාම සංඥාව දුරු කිරීම පුදුමාකාර ජීවිත පරිවර්තනයට වැඩිය පරිණාමයේ ඉතාමත් වැදගත් අංගයක්. හැබැයි ඒක සර්වඥාන්සේ 15 වෙනි ඉස්සෙල්ලා ඉන්දියාවේ තිබුණා. රෝමය ඊට වැඩිය ගොඩක් දියුණුවෙච්චට අර පලාතක නැහැ සම්පූර්ණම කාමයේ තිබිලතියි. රෝමාජි රාජ්‍යය තමයි පුරුෂ ලිංගයට වඳින්න පටන් ගන්න තියෙන්නේ. ඒක බොහොම ප්‍රසිද්ධ දෙයක් ඒ රටේ. ප්‍රසිද්ධියේ කාමයේ හැසිරෙන එක මේ දාසියෝ ළඟ තියාගෙන කාමයේ හැසිරෙනවා. ඒක කොච්චර චිත්‍රගත කරලා තියෙනවා. දැන්ටත් බලන්න තියෙනවා විනාශ වුණාට පේන්න තියෙනවා. ඒකෙන් තමයි ඉන්දියාවටත් එන්නේ නැති මේ සිවලිංගේ වන්දනා කරන එක. පුරුෂ ලිංගයට තමයි වන්දනා කරන්නේ. සත්‍යම් ශිවම් සුන්දරම් කියලා ඒ සිවලිංගේ බදාගෙන සින්දු කියනවා. නේත්‍රම් අභ්‍රමම් ගමනම් සුන්දරම්. හරිම ලස්සනයි සින්දු කියනකොට බම් බම් ගාලා හරිම ආසයි. අපේ කට්ටියත් හරි කැමැතියි වේල් බලන්න එහෙම යන්න. වේල් කියන්නේ දෙයියන්ගේ හොර ගමන. හොර ගෑණි බලන්න යන ගමන. අප්පා ඒකේ සීන සැර. පාර හොදන. පාර හොදලා වේල් කරත් ගිනිනකොට මායම් වෙනවා කට්ටිය. කාම තල කරවන්දි ආඩදි. කාමේ ඔලුවට ගාලා නටනවා. ඊතරම්ම මේ ඉවකටිවිච්චි ඒ රෝමේ හෝ Hindu ආගමේ තියෙන දේවල් කිසිසේත්ම නිර්ාමිෂයක් නැහැ. වර්ණ ගොඩයි, සද්ද ගොඩයි, ගෝසා ගොඩයි. ඒ නිසා මුද්‍රජානංශ වෙනකොට ඉන්දියාවේ ආලාර කාල මුද්‍රකරාම පුත්‍රලා දැනගෙන මේකේ අයින් වෙලා කාම සංඥාවක් නැති කරලා, ඒ කියන්නේ නීවරණ නැති කරලා අරූප ධ්‍යාන දක්වා ගිහිල්ලා තිබ්බා. ඒක බුදුරජාණන්සේ අනිවාර්යයෙන්ම තමන්ගේ අධ්‍යාපනය සඳහා, ඉගැන්වීම සඳහා, පිළිවෙත් සඳහා යොදලා තිනවා. අදත් අපේ පොත්වල තියෙනවා රූප ධ්‍යාන අරූප ධ්‍යාන ගැන කතා තියෙනවා. ඉතින් මේ රූප ධ්‍යාන අරූප ධ්‍යාන වල වෙන්නේ අර කාමයේ සහ කාම සංඥාව දුරවන් කිරීම සඳහාගත් ආනාපානේ ක්‍රමයෙන් ගෙවි ගෙවි යන එක. කාමේශා කාම සංඥාව දුරුවන් කරන්න ගත්ත රූපය රූප සංඥාවක් බවට පත් වෙනේ කියලා තමයි ඒක පොතේ කියලා තියෙන්නේ. කාමේ කාම සංඥාවෙන් දුරුවන් කරනවා, කාම සංඥා රූපෙන් දුරුවන් කරනවා, රූපේ රූප සංඥාවෙන් දුරුවන් කරනවා. ඒ කියන්නේ අපි අර බලාගෙන ඉන්න රූපේ නැත්තම් ඇස් වහගෙන බලන්නේ, බලාගෙන ඉන්න රූපේ එnde ende ende ගෙවෙනවා. ඒ ගෙවිගෙන යන එක තැනකදී
මනසට නානා ප්‍රකාර දේවල් රූප පේන්න පටන් ගන්නවා, සද්ද ඇහෙන්න පටන් ගන්නවා, ගන්ධ රස පහත තේරෙන්න පටන් අර ගන්නවා. ඒ කරන්නේ අර අනුපූර්යෙන් ගෙවෙන එක වලක් කළා අපේ හිත කඩන්න. ඉතින් ඒ වෙලාවේදී ඕබාස ඥාන පීචි පස්සද්ධි ආදී වශයෙන් විවිධාකාර විදර්ශන උපක්ලේශ මතු කරනවා. ආලෝක පහළ වෙනවා, විශාල ඥාන පහළ වෙනවා, ප්‍රීති සුඛ ඒකග්ගතා සති ගොඩාක් පහළ වෙනවා. ඉතින් යා හිතන දැන් හරිනේ, ඉතින් හරිනේ වැඩේ හරිනේ දැන් කියලා අර භාවනාව පැත්තක තියලා අරමුණ ගෙවීම බැලිල්ල පැත්තක තියලා මේ අලුතාවු නෑ යන්න හලන්න හල ගන්න පටන් ගන්නවා. ඉතින් භාවනාවේදී අද වුණත් කියෝපු කමඨහන් වාර්තා වල එව්වා ආපු නැති කට්ටිය කවුරුත් නෑ. හැබැයි උන්කව දෙනෙක් බණ අහලා අන්වේ ඥානයෙන් දන්න ඕවතිකේ ගියොත් තමන්ගේ අර භාවනාවේ තියෙන සරල භාවය, භාවනාදී තියෙන අහිංසකම නැති වෙලා මේ ළඟදී හම්බෙච්ච දේවල් අල්ලගෙන එක උදම්මන්න එක බය වෙනවා. ඒ දේ බණකින් බේරන්න බෑ, දන් දීලා කුසලෙන් බේරන්න බෑ, සීල කුසලෙන් බේරන්න බෑ, සාකච්ඡාවෙන් පමණමයි පට බේරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී සිදුවෙන දේ ඒ විදිහටම කිව්වොත් කියලා දෙන්න පුළුවන්. ඔක මේකයි ඔකේ අඳහත. ඒ නිසා ඔක උනාට කමන්නේ. හැබැයි මේ තමන් ආපු ගමන අමතක කරන්න එපා. අලුතෙන් ආපු අමුත්ත ගැන කලබල වෙන්න එපා. ඒව ගැන විනිශ්චය කරන්න එපා. ඒව තියෙද්දි මේ වාස්සෙන් තමන්ගේ අරමුණම ගඟ දිගේ ඉහළට පීනන්නේ කුසේ. අරමුණේම පවත්තන්නේ කිය. ඒක සාමාන්‍ය දෙන්න පුළුවන්. ඒ උපදේ සාමාන්‍ය පොතක ලියන්න පුළුවන්. නමුත් යෝගාවචරය කියනවා බලන්න අරමුණක් නැහැ එතකොට. අරමුණ ගෙවිලා. ඒ වෙනුවට දවල් එක්කනේ ලියලා තිනා මට මණිකක් පේනවා, සිංහ මූණක් පේනවා. මණික දැකම ආදායිතන සිංහ මූණ දැකම බය හිතෙනවා. එතකොට ඒ සිංහ මූණ සිංහෙක් බව දැනගන්නම් අරමුණෙන් නැති වෙලක් තියෙනවා, සත්‍යයක් නැති වෙලක් තියෙනවා. දැන් දැකපු මූණට ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සහිත බල්ලා තියෙනවා. එහෙම නැත්නම් මණිකක් දැක්ක රත්තරන් දැක්කනම් ඒක බල්ලා තියෙනවා ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සහිතව. ඒ කියන්නේ මම මේ වෙලාවේ බැලිය යුත්තේ මගේ සතිය දිහායි, අරමුණ දිහායි, ඉරියව දිහායි කියන එක කමඨාන සුද්ධ වෙලා නැත්නම් අර මගදී හම්බෙන දේවල් දිගේ කතන්දර ගොතන එක තමයි පෘථජ්ජනය කියන්නේ. අතරමඟදී හම්බෙන දේවල් නිසා ඒක එන්නේ අපේ ගමන මුවහ කරන්න. අපිව බාධා කරන්න. ඉතින් ඒක දැනගෙන මේක මාර්යාගේ උපක්‍රමයක්. ඒ නිසා ඒව දැක්කට ගමන්නේ මම පුළුවන් තරම් අර පරණ පුරුදු මගේ අරමුණිත් කටයුතු කරගෙන යන්න ඕනේ කියන කොච්චර නිහතමානී වෙන්න ඕනද? කොච්චර අහිංසක වෙන්න ඕනද? කොච්චර තමන් පිළිබඳ විවේචනාත්මක වෙන්න ඕනද කියන එක ඒ ටික හරි අමාරුයි රේඛීය ක්‍රමයට උගන්නන්න. නමුත් මේ පොත්පත් උපමා හරියට කියලා තියෙනවා. උඹ එළියට බහැපු කාරණා මතක තියානි. ඔය අතරමඟ තියෙන දේවල් දැක දැක දිගේ බලන්න ගියොත් නන්නත්තර වෙනවා. ඒකට පුංචි කතාවක් මට කටට පුරුදු කතාවක් මේ වෙලාවේ මතක් වෙනවා. අපි පුංචි කාලේ තිබුණා තුනේ පන්තියේ විතර පොතක කතාවක්. මිනිස්සෙක් දර කපන්න කැලේට යනවා. ඉතින් මිනිස්සයා ගඟක් අයින් ඉඳගෙන පොරෝ හිටිය ගහ ගහ ඉන්නකොට අතේ දූවිලි වැටිලා දාඩි වැටිලා පොරෝ විශ්ිනව ගඟට. මනුස්සයාට වතුරට බහින්නත් බෑ. මනුස්සයා දැනගන්නවා දැන් රත්තාවක් කරගන්න හම්බෙන්නේ නැහැ. ගෙදර ගිහලා. ඒ මන්තර ගෑණි බයිනවනේ. ඉතින් මේ මන්තර ගඟා ඉඳලා ඉඳගෙන අඬනවා බුදු අම්මේ මට වෙච්ච කරදරේ තිබුණෙම මෙච්චරයි. ගෙදෙට්ට සන්තකේට මේ කෙටි පොරෝ කෙටිය ගඟට ගියෝ කියලා ඉතින් කරන්නම දෙයක් නැහැ. දර කපන්න තියා මොකුත් කරන්න බෑනේ. එතකොට රුක්ෂ දෙවතාවෙක් එනවා. මනුස්ස ස්වරූපෙන් ඇවිල්ලා අහනවා මොකද කෑ ගහන්නේ කියලා. උඹට කියලා වැඩක් නැ බං මට මේක මෙන්න මෙහෙම වැඩක් උනේ මම මේ දර ටිකක් අපලා ජීවත් උනේ පොර ඔච්චරමයි තිබුණේ ආ මම පොඩ්ඩක් උදව් කරලා බලන්න මට පීනන්න පුළුවන් කියලා ගිහිල්ලා රත්තරන් පොරව ගෙනත් දෙනවා අර මනුස්සයා කියන තමුසෙට පිස්සු දෝයි රත්තරන් පොර වලින් දර කපන දේවල් තියෙන ඕක හරියන්නේ නැ මට මේ වැඩේ කරගන්න බෑ කියලා දිය ආය ගඟට බහැලා රිදී පොරවක් ගෙනත් දෙනවා අර මනුස්සයා කියන පිස්සු කතා කරනවා මේ දර බලන්න පුළුවන් නැ මේ රජ ඕක හරියන්නේ නැ කියලා ඊළඟට අරමනසේ ගඟට බැල තුන්වෙනි වතාවට තීම යකඩ පොරවගෙන දෙන මලක අරමනස සතුටු වෙලා ස්තුති කරනවා තමුන්නාන්සේ නම් ඇත්ත නම් හිතා ගන්න බෑ දෙයියෙක් වගේ මට ඇවිල්ලා උදව් කරපු දෙය කියලා කියනකොට ඒ දේව ස්වරූපයෙන් මෙල කියනවා ඔබ හරිම අවංක මිනිසෙක් ඔබට මම රත්තරන් පොරවක් දෙනවා රිදී පොරවක් දෙනවා මෙන්න ඔබේ යකඩ පොරව මිනිස්සයා එදා ගෙදර යන්නේ ධර්මදලාලි කෙනෙක් විදියට නෙවෙයි රත්තරන් පොරවක් සහ රිදී පොරවක් සහිත
දක්ෂ මිනිස්සෙක් විදියට ගිහිල්ලා ගමේදී කෑ ගහනකොට හෙන්න කට්ට කයි රාටිකේ කහගෙන ඉන්නවා ගංගායි ඉන්නවා කියලා මෝඩ දෙයියෙක් මටත් යන්න පුළුවන් දිදි පොරව රත්තර පොරව කියන කියා මිනිස්සෙක්ගේ ණයට ඉල්ල ගන්නවා පරණ පොරවක් අයින්ල දෙපාරක් විතර ගහට ගාලා ගඟට විසි කළා කෑ ගහනවා ඉසాత බැඳගෙන බුද්ධ අම්බෝ ගඟට වැටුණෝ අයියෝ මාව ඉවරයි කියා එතකොට මාර දෙයියන් ආන්සේ අර වාගමිනවා මිනිස්සු ස්වරූපෙන් එලා මොකද බලන්නකෝ වින දෙයක්ද මේක මට උනේ කොහොමද මම බේරෙන්නේ අර මාසෙන් අඬන විදිය අහගෙන යනවා මෙයා. තමන්නේ අපි පැත්තේ වෙන මරණකවල් වෙච්චාම අඬන්න කවුරුත් නැත්නම් මීගමෙන් අපි කට්ටිය ගෙන්නනවා. එයා ඉතින් මගේ නැන්දම්බෝ මගේ අම්මෝ කියලා ඉතින් අඬනවා ඉතින් නැත්තම් හොඳ නැහැ නේ ගෙදෙට්ට. සමහරු ඉංග්‍රීසියෙන් අඬන්නේ. ඒතර මිනිහට නැගිටින්න හිතෙනවලු යකෝ මෙච්චර මට ආදරේ නම් මැරෙන්න හිතෙන්නේ නැහැ කියලා නැගිටින්න අර ඉංග්‍රීසි තේරෙන්නේ නැතිඳ මිනිහ මැරළම ඉන්නවා. වැඩ නැහැ නේ අප්පා. ඉතින් මේ වගේ අnderground අර දෙයියන් අන්ති බැහැල වතුරට රත්තරන් පොරෝ දෙනකොටම ගන්නවලු. දෙයියෝ දන්නා මේකව කට්ටයි කියලා. අර මිනිස්සයා රත්තරන් පොරෝ ඉල්ලන්නෙත් නැහැ, රිදී පොරෝ ගන්නෙත් නැහැ, යකඩ පොරෝ එනකන් ඉන්නවා. ඒ වගේ භාවනාදී අතරමඟදී අපිට රත්තරන් පොරෝ දෙනකොටම ඇල්ලුවොත් ඒකෙන් පේනවා මේ මිනිස්සයා මේ භාවනා කළ තියෙන ලාභ සත්කාර සඳහා. භාවනා කරලා තියෙන්නේ නිවන් දකින්න අදහසින් නෙවෙයි මේ දෙයියෝ රවට්ටන්න කියලා. ඉතින් අපේ කට්ටියටත් භාවනා කරනකොට පොඩ්ඩක් ආලෝකයක් වැඩිච්චාම පොඩ්ඩක් ප්‍රීතියක් පහළ වෙච්චාම පොඩ්ඩක් අරමුණේ හොඳට දැන් නම් වැඩේ හරි කියලා හිතෙච්චාම පුදුමාකාර තතු වෙන ගතියක් තියෙනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ මං හිතන්නේ හුඟක් අපහසු තත්ත්ව වලට මුහුණ දුන්නා ඔය 50 ගණන් වල 60 ගණන් වල 70 ගණන් වල. එතකොට ලොකු ස්වාමීන් ලියලා තිනවා හරිම අමාරුයි යාට කියන්නේ ඔය දැන් ඕකට නතු වුණොත් උඹේ භාවනාව කැඩෙනවා. සතිය නැති වෙනවා. අරමුණ ආසවසසසසේ බැහිලා කමතක වෙලා අර පේන දේවල් දිගේ පුතුමාකාර කතන්දර හදනවා. කිව්වොත් එහෙම ඌවගෙන නතු වුණොත් Tamanට තේරෙන්නේ නැතුව යයි ආපු පාර මතක නැති වෙලා. සතිය නැහැ. මූණ කර්මස්ථානේ නැහැ. ඉන්න ඉරියව මතක නැහැ. මේ ළඟදී මා අලුතෙන් පහළ වෙච්ච ආලෝකෙ දිගේ යනවා කියලා කියවනකොට ඒ ගුරුන්නාන්තේම කියනකොට ගෝලයා හිතනවලු මේ ගුරුන්නාන්තේ මට ඊර්ෂ්‍යාවෙන් කතා කරන්නේ යත් භවනා කළනේ යාටවත් මෙච්චර එකක් ඇවිල්ලා නැහැ ඒක නිසා මට හම්බ වෙච්ච එක විරුද්ධ වෙනවා කියලා ලොකු සංසි පොතේ ලියලා තියෙනවා. හරි මම අමාරුයි. ඉදේ කරන්න හරි මම අමාරුයි. එහෙම නැත්නම් බය වෙන දේවල් ඇති කරනවා. එපා වෙන දේවල් ඇති. අරය භවනා නතර කරලා ගිහිල්ලා තොවිල් නටනවා. අපනෝල් දාන නේ පඳුරු අයින් කරන මොකක්ද වුණා ඒක කියලත් වැඩක් නැහැ ඒක ඊට වැඩි දෙයක් මොකක් හරි භයානක මේ භූත දෝෂයක් වෙන්න ඇති කියලා ඉතින් ඇත්තටම ඉතින් පිස්සු පිහට්ටු හැලෙන්නේ එහෙම තමයි. නමුත් කාට හරි පුළුවන් වුණොත් මේ භාවනාවෙන් ඇතිවෙච්ච දෙයක් මගේ හිත මුවහා කරන්න කරපු දෙයක් ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ චක්කුණා රූපන් දිස්ව න නිමිත්තක් ගායි හෝති නානු ව්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේ තන් අසංගුතම් විහරන්තං උප්පජ්ජති පාපකා කුසල ධම්ම තත්ත සංවරය ආපජ්ජති රක්ඛති චක්කුන්ද්‍රිය චක්කුන්ද්‍රියේ සංවරං ආපජ්ජති. මෙහෙම සක්මන් කරනවා කියන්නේකෝ එහෙම නැත්නම් මේ භාවනා කරන. එතකොට මට ඇහැට රූපයක් පේනවා. මේ පේන්නේ මනෝ රූපයක්. මට දක්මන ඇත්ත රූපයක් පේන්න පුළුවන්. එතකොට මේ දකින්න රූපේ ව්‍යංජන අනුව්‍යංජන බැලුවොත් අංග ප්‍රත්‍යංග බැලුවොත් ඒ කියන්නේ ඒ තාක් දුරට සතියෙන් කැඩෙනවා. ඒ තාක් දුරට සක්මණෙන් හිත ඈතට යනවා. ඒ තාක් දුරට භාවනාය තොර වෙනවා. ඒ දැනගෙන මේ පින්නන්නේ මහල මාරේ මේ පින්නන්නේ නිමිත්තක්. ඒ නිමිත්තට ඇදුනොත් ඒක ව්‍යංජන අනුව්‍යංජන බැලුවොත් මූල කර්මස්ථානයේ පැමිණීමේ හැකියාවක් නැති වෙනවා. ඒ නිසා ඒක තියෙද්දි ඒකයි මම පෙරේදා ඉඳලා වගේ මතක් කරේ මේ සද්දයක් ඇහෙද්දි රූපයක් වෙනදි ඒ රූපයේම ඉන්න ගමන් බලන්න තමන්ගේ මූල කර්මස්ථානයේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග. එහෙනම් ගොඩ. අරය පෙන්වන්න දෙනවා 18 මායන් ටික. සංසාර යපි යන ගමනේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා නානා රුදු වේසමවා මග අවරන්නේ. ඒ පෙන්නන වේස රූප තියේදී මූල කර්මස්ථානයේ බලනවා කියන එකක් කියලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරු.
ඒ නානා පිට බහුරූකෝලං එක එක જાති පෙන්නද්දි රත්තරම් පෙන්නනවා, අසුචි පෙන්නනවා, බුදුහාමර පෙන්නනවා, දේවදත්ත පෙන්නනවා, නැන්දම්ම පෙන්නනවා, ආච්චිම පෙන්නනවා. ඔව්වගේ විස්තර බලන්න ගියොත් ඒ තරම්ම මේකෙන් ගසාගෙන යනවා. අද භාවනා පොත් කියලා ඔච්චරයි ලියලා තියෙන්නේ බාගෙට තැම්බෙච්ච අල. ඔව්ව ගෑවොත් බඩනරක් වෙනවා. ඉතින් ඒව පිළිබඳව මහසී සයිදු ස්වාමීන් වහන්සේගේ ගුරුවත් පොතක් තියෙනවා. ඒ ගුරුවත් පොතේ පුදුමාකාර විදිහට මෙන්න මේ වගේ දෙයක් පේන්න ඉඩ තියෙනවා. එතකොට ඕක දිගේ ගියොත් එතන ගිලිලා රහිනවා. මේ වගේ දෙයක් පේන්න තියෙනවා. ඔබ බය වෙලා දුවනවා. ඒ ඔක්කොම තියෙද්දි අර මෙතෙක් අත්තල වෙච්ච හැරමිටිය වෙච්ච වාංගුවට ගත්ත මූල කර්මස්ථානයේ බලන්න තරම් නිහතමානී වුණොත්, අහිංසක වුණොත් දෙයියෝ ඈත ඉඳලා වඳිනවලු. අනේ මේ මිනිස්සයා නම් පුදුමාකාර ඥානවන්තෙක්. මෙයාට මේ රත්තරන් පොරව දුන්නට ගන්නෙත් නෑ, රිජි පොරව දුන්නට ගන්නෙත් නෑ. යාර තමන්ගේ යකඩ පොරව එනකන් බලන් ඉන්නවා. අද මොනවද පොරොන්දු දෙන්නේ භාවනා හරියෝ දෙන්නම් කියලා? රත්තරන් පොරව රිජි පොරවයි තමයි. ඒකටම භවනා කරන අය ඉන්නවා. ඒකටම භවනා කරන අය ඉන්නවා. ඒකයි සෝන ස්වාමීන් වහන්සේ කියන්නේ, ස්වාමීන් වහන්සේ සද්ධා මට්ටමින්, ලාභ සත්කාර සම්මාන සිලෝක මට්ටමින්, මේ චීලබ්බත මට්ටමින් පටන් ගන්න පුළුවන්. නමුත් භවනා කරගෙන යනකොට පේනවා 80ක් 90ක් ඒ මගදී හම්බෙන හොල්මන් දැකලා බය වෙලා ඉදිරියට යගන්න බැරි. ඒකට දන්නේත් නැහැ මේ පෙන්නන්නේ මනෝමය දෙයක් කියලා. ඉතින් බුදුරජාණන්සේ ධම්මපදයේ පොත අරිනකොට මොකද තියෙන්නේ? මනෝබුබ්බංගම ධම්මා මනෝසිට්ඨා මනෝමය. මේ වෙලාවේ පේන, හැබැයි අර කාම ලෝකේ පේන දේවල්, කාම සංඥා පේන දේවල් නෙවෙයි මේ කතා කරන්නේ. ඒකත් ගවන් කළා රූපෙටත් ගිහිලා රූප සංඥාවක් වෙනකොට ධම්මපදයේ පොතේ පළවෙනි ඝාත දෙක දොර පළු දෙකේ දොරක් කැරිය වගේ කියලා ඥානන්ත ධම්මදුර කියනවා. මනෝබුබ්බංගම ධම්මා මනෝසිට්ඨා මනෝ, මේ පේන දෙක මනස පූර්වම් කරනයි මේ රූප පේන්නේ. මනෝසෙට්ටා මනසයි මේකට මුල්, මනෝමයයි. මේක දැකලා එව්වදිගේ ගියොත් හරියට අහතට ඉනිමන් වදිනවා වාගේ. කද්දාකවත් වගතුවක් වෙන්නේ නැහැ. ඒ වගේ ව්‍යංජනන් ව්‍යංජන බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. ඒ වෙනුවට තමන්ට පුරුදු තමන්ගේ අරමුණ, තමන්ගේ ඉරියව්ව. ඒ නැත්නම් මේ අහිංසක සතිය. ඉතින් මේ තියෙද්දි අර පේන දේවල් අල්ලන කරන කතන්දර වල තමයි සාහිත්‍ය කියන්නේ. අද ඒකට අලුත් නමක් දාලා තිනවා, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ වොන්ඩරින් මයින්ඩ් වලට කියන තවත් නමක්. පිස්සු කෙලිනවා කියන එකයි අපේ පැත්තේ කියන්නේ. ඔය ආගම් වල තියෙන්නේ ඒ වගේ පිස්සු කෙලපු දෙයක් මිසක් අත්දකපු දෙයක් නෙවෙයි. මොකක් හරි හීනයක් දැක්කට පස්සේ කතන්දරය යනවා. දේව පුරාණය කියලා අපි ඒවට කියන්නේ. සර්වඥාන්සේ ඒ පිස්සු ලෝකෙ එළියට ඇවිල්ලා ප්‍රත්‍යක්ෂණය කළ හැකි, අද්දකී හැකි යථාභූත දෙයක් පෙන්නපුවාම ඒක රස නැහැ කියලා අර දේව කතාවල් වලට හරි කැමති. හැම පන්සලක් ගාම කෝවිලක් තියෙනවනේ. නූර් මාලිගාවට හතරක් තියෙනවා. කතරගම දිවෙරහැර, පත්තිනි දේවාලෙ පෙරහැර, මේ නාත දේවාලෙ පෙරහැර තවත් මොකක්ද දෙයක් තියෙනවා. එහෙම අප හාමුදුරු කෙනෙකුට කියෙන්දි කියලා තියෙනවා. සුමන සමන්දී හාමුරුන්ට පෙරහැරක් නැමි ලංකාවේ. අපි ලෝකල් බුදු දෙවි කෙනෙක් නේ සුමන සමන් හාමුදුරු. සුවන් වෙච්ච එක නේ අපා. එලා අපේ ලංකාවේ කෙනෙක් අල්ල දෝනි නෙවෙයි. අරගොල්ල ඉන්දියාවෙන් ඉම්පෝට් කරපු කට්ටිය. කතරගම, පත්තිනි, නාත දෙයියොත් කියන්නේ මේ මතු බුදු වෙන මෛත්‍රි බුදු හාමුරුගේ. තව කවුරු මට මතක නැහැ. දේවාල හතර පෙරහැරත් යනවා අපි පාණිකාපේ. ඉතින් වෙලා තියෙන්නේ අපේ ලංකාවේ ඉන්න රජුරු ගෑනු 3-4 දිනක් ගන්නව තමයි. හන්දේ හැයෙන ගාණක් ගන්නව සමා වෙන්න අඩු ගාණ කිව්වට. හරිද? ඒ එක්කෙනෙක් රන්දෝලි, අනිත් එක රිදී දෝලි, අනිත් එක යකඩ දෝලි. ඉතින් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම ඉන්දියාවෙන් ගෙන්නන්නේ බ්‍රාහ්මණ කාන්තාවක් දෙමළ දේවි කියලා තමයි කියන්නේ. එයා බුදුහාමුදුරන් තරහයි. යා රජුරන්ට කියනවා මම මේ කුල කාන්තාවක් වශයෙන් මෙහි ආවේ මට දෙයියෝ අදා ගන්න. ඉතින් රජුරෝ එතන සිව කෝවිලක් හදලා දෙනවා. මාතලෙත් තියෙනවා. ඒ වගේ මේ සිව මේක ගෙඩිගේ ඔක්කොමලා කියනවා ලංකාවේ මැද එතන. එතන තමයිලු ගෙඩිය ගහන්නේ. ලංකාවටම ඇහෙනවලු. ඒකේ තියෙන සිව කෝවිලක්. පොළොන්නරුවට යන්න පොළොන්නරුවේ තියෙන හැම තැනම සිව කෝවිල්.
කියන්නේ අර බුදුහාමුදුර ඉච්චර උපමට්ටන්නේ දේව බුදුහාමුදුරන් කරන පින්කම් ඉච්චර ආලවට්ටන්නේ. ඉතින් අපි හරි කැමති දේවල් ලං කරගන්න. ඉතින් ඒව ලං කරගත්ත ගමන් බුදුන් නැති වෙනවා, සරල භාවේ නැති වෙනවා, අහිංසකම නැති වෙනවා, මොනවදෝ තෙල්ලන් ටිකක් පටන් ගන්නවා. මේව තමයි ආගම පිරියන හැටි. ඉතින් එහෙව් යෝගේක මං වගේ කෙනෙක් 1970 ගණන් වල ඉඳලා මේ වෙනකන් ඔක දැකගෙන පැත්තකට වින්න පුළුවන්කමක් ලැබුණට මම ලෝකෙම ඇව්වේ දෙයියෙක් නම් උන්දට වඳිනවා. මට බාධාවක් ආවේ නැහැ. කද්දාවත් බාධාවක් කෙන මොකද මන් දන්නවා මේ නාඩගම මේකයි කියලා. මෙතන තියෙන්නේ නංගි පෙන්නලා අක්ක දෙන කතාවක්. බුද්ධාගම කියලා යන්නේ මොකද්දෝ දේව පුරාණයක්. ඒක වෙනව භවනා කරනකොට අපිට ඔය එක එක රූප පේන්න පටන් අර ගන්නවා. පේන්න පටන් ගත්තා අපි කන්දන්තර ගොතනවා මිසක් මේ පෙන්වන්නේ මාව වට්ටන්නේ මේ පෙන්වන්නේ මාව නොමගරින්න කියන කතාව තේරුම් ගන්නේ භාවනා වෙන්න නෙවෙයි ගොයියෝ. ඒක එන්නේ සම්මා දිට්ඨියෙන්. අනිත් එක ඊටාම ලස්සන කැල්ල අතනේ භයානක කැල්ල ඔය විකාර රූප හරියන්නේ භාවනා හරගිය නැති අයට. ඒක එන්නේ භාවනා හරගියට. එනිසා දෙසටක් මිසිදුටු වලින් මිච්ඡාදිට්ටි 49ක්ම ඉන්නේ ධ්‍යාන හරගියායට. කොහොමද කෙලියේ? 62ක් මිත්‍යාදිෂ්ටි වලින් 49ක්ම ඉන්නේ අඩු ගානේ පළවෙනි ධ්‍යාන තියෙනාට. ධ්‍යානත් නැති ගංජා ගහන සුරුට්ටු බොන අනම්මනම් කියන කට්ටියද දිට්ටි කතාවක් නැහැ. ඒගොල්ලන්ට තියෙන රුපියල් කතා. ඩොලර් කතා. එනිසා භාවනා හරියනොයි කියලා කියන්නේ භයානක පිහිදාරයක් උඩ ඇවිදිනා වගේ වැඩක්. අනික 13ම දිට්ටි එන්නේ හොඳ ප්‍රඥාවන්තයින්. මෝඩ තකතිරු අයට මොනම දිට්ටියක්වත් නැහැ. ඕග මොයේ ගණන් ගන්න දෙයක් නැහැ. මගේ මෙව්වට කියන්නේ නම්බුකාර ලෙඩ කියලා. හරි ගිය කට්ටිය විතර මේක අම්බේ. මොකද ඔක්කොම සරුවචනන්සේ දේශනා කරලා තිනවා කැඳේ ගල බේරුවා වගේ. රතුළුණු ගෙඩියක පොත්ත ගලවන්න වගේ. මෙන්න පළවෙනිම දිට්ටිය කියලා පළවෙනි පොත්ත ගන්න එක හරියට පැංගිරි. දෙවෙනි පොත්ත ගලවනවා. පැංගිරි අඩුයි. එන්නේ 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 පොත්ත සියුම් වේගෙන සියුම් වෙන අන්තිමට ගියාම පුස්ස විතරයි ඉතුරු වෙන්නේ. රතුළුණු ගෙඩියක් හැම ගැහුවා වගේ. පොත්ත අරගෙන 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 එකම දේ. පොත්තෙන් පොත්ත කෙල් ගහපත්තු ගහවගේ කරගෙන ගියාම ඇතුලේ මොකක්වත් නැහැ. පිටින් පේන්නම් තියෙන්නේ ඉරන්න පුළුවන් ගහක් වගේ තමයි කෙල් ගහපේ. ආන්නේ වගේ භාවනාවේදී එක එක නරි වන්දං එක එක නර නාටක එක එක කෝලම් පෙන්නනවා මේ යෝගාවචර ඔක්කොම පහුරු ගගා බලන්න. ඒ කියන්නේ මූල කර්මත්තාණ්ඩ තරහයි සතිය කියන එක දන්නේ නැහැ. ඉරියව බලන එක තමයි ගොඩේන මාර්ගය කියලා දන්නේ නැතුව අර වැල් වටාරම් කියනකොට යෝගාවචරය අසරණ කරන දේ තමයි නැත්නම් යෝගාවචරයට අත්තල නැති වෙන එක තමයි අර බලාහින්න අරමුණ නොපෙණියන්නේ. එතකොට යෝගාවචරයට මේ කමඨාන් සුද්ධ කිරීමෙන් අර ගොඩේ යමනක් නැහැ. හරි ගංගා මැදට යනකොට අත්තල කැඩලා ගියයි කියලා හිතන්නේ. එතෙන් යනකම් අත්තල වගේ තිබුණ අරමුණ ගෙවිගෙන යනකොට තමයි සිුම් වෙනකොට තමයි මේ ඔය බහුරූ කෝලම් පේන්න පටන් ගන්න. යෝගාවචරිතන්නේ මේ වහන හරිනුන බහුරුකෝලං අඩුවේ කියලා. නෑ. සමහරකට හිතවිලි වැඩි වෙන්න ගන්නවා. සමහරට වේදනාව වැඩි වෙන්න පටන් ගන්නවා. සමහරුන්ට ශබ්ද කරදර වැඩි වෙනවා. චරිත තුනක් තියෙනවා. ඒ චරිත තුන වේදනා චරිත, සංඥා චරිත, සංස්කාර චරිත කියලා කියනවා. ඒ චරිතක ලක්ෂණ මතුවෙන්නේ සාමාන්‍ය කෙලෙස් යටපත් වුණාට පස්සේ. මේක තාක්ෂණිකව කියන්නේ Taman තුල තියෙන වීතික්කම කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස් නැති වුණාට පස්සේ අනුසේ වශයෙන් මගේ ගැබ් බිලා තියෙන මගේ චරිත ලක්ෂණ සංසාරගත රෝග මතුවෙන පටන් ගන්නවා. අන්නේ මතුවෙන වෙලාවේදී යෝගාවචරය අර ගිනිච්ච සරල සතියම අදාහගෙන ගිය තමන්ගේ අරමුණම එමෙතන තමන්ගේ ඉරියව්වට හිත යොදනවා කියන එක කරන්න බැරි අපි සදාකාලිකව සමන්ගේ ඉරියව්වට වෛර කරන જાතිය. කිසිම කෙනෙක් තමන්ගේ ශරීරෙට මේ කණ්ඩෝනේ ආහාර ප්‍රමාණය දන්නේ නැහැ. ඉඳ ගන්නකොට හරියට පට්ටල විඳ ගන්න දන්නේ නැහැ. ඇවිදිනකොට කකුල් දෙකෙන් ඇවිදින්න දන්නේ නැහැ. කරන්නේ ඔක්කොම අඩලෙට තමයි. සමමිතික නැහැ. සමමිතික එකම උත්තමයන් වහන්සේ සරුවචන් වහන්සේ දේශක් මහපුරුෂ ලක්ෂණ සහිත 80ක් ව්‍යංජන සහිත අනුව්‍යංජන සහිත ගත කරන උන්වහන්සේදී ආ බලනකොට පේනවා මැෂින් එක හොඳටම ලයින් වෙච්චි මැෂින් එකක්. ගාල වැඩ. අපේ මැෂින්
බරණ බර කරත්තයක් ගල්වල වාරක යනවාගේ ජඩබඩස් ගාලා ඉඳුරු තෙල් දමදම යන ගමනක් තියෙනවා. කිසිම කෙනෙකුට තමන්ගේ ශරීරේ මේ වෙලාවට තියාගන්න ඕනේ මෙහෙමයි කියලා දන්නේ නලියන එකමනේ වැඩි. අවුරුදු 100ක් කාලා බලනද මේකයි කන්න හොඳ දෙය කියලා දන්නේ නැහැ නේ. කන්නෙම අපත්‍ය දේවල්. දිවෙඩියා කාරිය හරි ආසයි සීනිකන්. කොලෙස්ටරෝල් තියෙන එක නะ හොරෙන් හරි කමන්නේ තෙල් කන්නමයි ආසා. ඉතින් අපි කොහොමද බයින කුඩු ගන්න එක කුඩු වලට කැමති කිය. බොන එක බොන්න කැමති කිය. ඉස්ති දූර්ති දින එක ඒකට කැමතිලා සූදු කෙනේ ඔක්කොම ලයිකයි. ඔක්කොම ලයිකයි. ඔක්කොම ලයින්නේ අවස්ථාවක් ලැබුණොත් ආයේ මොකක්වත් නැහැ. ඉතින් අන්න ඒ වගේ භාවනාවේදී තාම සියුම් වශයෙන් මම මේ වේදනාව වලට කැමති, සංඥා වලට කැමති, සංස්කාර වලට කැමති කියලා යෝගාවචර දන්නේ නැහැ. කමටාන් වර්තාව හොඳට අහගෙන ඉන්නකොට තේරෙනවා. වේදනාවට කැමති එකන හැම වෙලාවෙම දරුවන්ටයි මටයි සැප වේවා කියලා හිතන જાතිය. ඒක සඳහා අතිකාල සේවාවල් කරනවා, පිට රට යනවා, ඉඩම් කඩම් මෙගොල්ලා ගම්මාරු කරනවා, සැප හොයනවා. අපේ කාලේ අම්මලා තාත්තා කාට වැඩිය ඒක ඉතාමත්ම උත්සන්නයි. මේ නගරය අතහැරලා මේ ගම අතහැරලා කොළඹට ගිය කට්ටිය කොළඹ තියෙන පරංගි ලෙඩ රෝග තේරම දරුවන්ට බෝ කරනවා. පිටරට ගියොත් පිටරට පරංගි ගෙන්නනවා. මේ දවස්වල හැම එංගලන්තෙට එහෙම ගියොත් හොඳම කොරෝනා එක හම්බ වෙනවා. මො සීග්‍රෙම් පැතිරෙනවා. ඇමරිකාවෙත් එක වගේ. ගමේ හිටපේ කාට මොන මඟුලක්වත් නැහැ. වන්නි ලැත්තෝ කියනවා මේ මිනික් ගජ්ජෝ කොළඹ ඉඳගෙන දවසට 14ක් විතර අත් දෙක හොද හොදා මේ හිල් දෙකක් වහගෙන 9යි 8යි උන්දලා කියනලු කොරෝනා ලිබ්බේරේ කියලා අනේ අවසර කියන්නේ මිනිහා කියන්නේ කපුල ඇත්ත කියලා. කපුල ඇත්ත කියන්නේ උන්ට පව් කරන්න එපයි කියන්නේ. අපි පව් කරන්නේ අපි බය නැහැ. ඔක හැදෙන්නේ කුලයා කෙරේ ගණයා කෙරේ බැඳිච්ච උන්ට. අනික් කෙවුන්ට නැහැ. ඔන්න ශිෂ්ටාචාරය කියලා අපිට හම්බෙච්ච දේ. ඉතින් ඒනිසාර භාවනා හරියාගෙන එනකොට ඉගෙන ගන්න තියෙන ඕන අරණ්‍යගත වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පටන් ගන්නකොට කියන්නේ කටකහනවට නෙවෙයිනේ. රුක්කු මූලගත වෙන්න කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ මේ අපිට ගස්වවල දීලා නෙවෙයිනේ. ශූන්‍යාගාරයට යන්න කියලා කියන්නේ ඇයි මේ නගර කොළඹ නගර රැට සිරිපුරමනි ප්‍රීති සාගරේ නම් ඇයි බුදුහාමුදුරුවෝ කියන්නේ නැත්තේ කොළඹට ගිහිල්ලා අගනුවරට ගිහිල්ලා ගහපියක පරියංගේ මේ ගෙන්දගම් පොළවේ නැත්තම් කොඩි ගහයට කියලා. මුදු කොළඹේ ඉතරලා හදලා තියෙන තින්ද ಅದි නෑ. ගල්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ඒ වෙනකොට රෝමයේ මිසරය පුදුමාකාර දියුණුවයි. දරුවචනන්සේ පහළ වෙනකොට අවුරුදු 2000ක විතර ශිෂ්ටාචාරයක් තියෙනවා ඒකේ. කවදාකවත් බුද්ධ ශාසනය එහි පිහිටනවා කියලා බුදුජනනාති කිව්වේ නෑනේ. ලංකාවේ තමයි පිහිටනවා කියන්නේ. මොකද ඔය කියන ශිෂ්ටාචාරය ඔය කියන දියුණුවේ බුද්ධ ආගමට පොහොර දෙන්න පුළුවන් ගතියක් නෑ. බුරිමේ පණ්ඩි ස්වාමීන් වහන්සේ කියනවා කවම දාකවත් බටහිරේ ශාසනය පිහිටන්නේ නැහැ කියලා. කාමෙමයි. කාමෙමයි. ඒ රටේ ගිහිල්ලා කිව්වොත් මේ භාවනා කරනට ගෑනු පිරිමි එකට වාඩි වෙන්න එපා. ඉස්ලාම සංඝයා වාඩි වෙන්න, ඊට පස්සේ මෑණියුර වාඩි වෙන්න, ඊට පස්සේ පිරිමි වාඩි වෙන්න, ඊට පස්සේ ගෑනු කියලා. ඒ හැම කරන්න බෑ. ඔක්කොම සමාජී වාසිකම් තියෙන්න ඕනේ. ඉතින් අර පැට්‍රෝල් ගින්දර ළඟ තියාගෙන ගින්න යන හමුදාවක් ඉල්ලනවා. කියනවා කියම නැ කට උත්තර නැති වෙන්න කියනවා. බුරු මේ මොකක්වත් නැහැ. මේ මිනිස්සු ස්වභාවය ඒක තමයි. ඉතින් මේ මිනිස්සුන්ට මූලික අරණ්‍යගත වීම, මූලික මේ හුදෙකලාව, මූලික විවේකයේ කියන එක නැතුව අහනවා මෛත්‍රී බුදු අහනට පහල කළ ගේන්න බැරිද කොළඹ BMIC එච් එකට කියලා. ඔක්කොටම දෙන්න පුළුවන් නේද ඒකට? ඉන්ද අතමිට කාශිපණන් හොඳ හැටි තියෙනවා නම් හිටගෙන මම දිවි ලෝකේ භවනවා නම් ඇයි හත් දෙයනේ මේ මයිති බුදුහාමර ගෙන්නන්න බැරි පොඩ්ඩක් කලින් අතෝ ගෙනල්ලේ වල දෙන්නකෝ කොළඹ තියලා කට්ටියටම කිය. මිතින්ද යනකොට ඔය කියන ඔය එහෙම හොල්මන් කරන වෙලාවේදී අරණ්‍යක හිටියොත් රුක්ක මූලයක හිටියොත් ශුන්‍යාගාරක හිටියොත් එයාට සිද්ධ වෙනවා මේ මම මේ ගත කරන ජීවිතයේ ජීවන රටාවෙම කර්මාන්තේම සම්මා වාචාවලින්ම මට හැඩ ගැහෙන්න වෙනවා ඊගාවටෙන විපස්සනා ඥානෙට හැඩ ගැහෙන්න මේ කටපාචාලකම් කියෝ කිව්වා. මේ එනේන දේවල් වල බලබල සිංහමූණක්ද පේන්නේ රත්තරන්ද පේන්නේ කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ඔය ඔක්කොම මඟහරවලා ඒක හරහා
ඒක විනිවිදලා පුළුවන් ද තමන්ගේ මූල කර්මස්ථානේ බලන්න. මූල කර්මස්ථානේ නැති වෙන්න පුළුවන්. ඒ කෙනෙක් කියලා තිබුණා මම බැලුවා තිබුණේ නැහැ. වටිනවා. ඉතින් මේ කොටි කාවැත්ති සද්දාදී සාමුදුරන්ට ආර්දනා කළු ඉතන ළඟනේ විසංකොටුව තියෙන්නේ. විසංකොටුවේ බණ කියන්නේ කියලා. ඉතින් හමුදු හරිම බයලු පිස්සන්. ඒ නිසා කල් ඇතුව ගියාලු. යනකොට සංවිධායක කවුරක්වත් නැතුව පිස්සංකොටුවේ පිස්සට ගියාලු. මෙහෙනා කියලා කතා කරලා. දැන් ආමතුරු දැනගත්තලු කත්ත උත්තරයක් නැහැ. මේ භාගෙ විතර කන තියාගෙන ඉන්නේ ඉක්වලු පිස්සත් ඉස්සරහින් කන තියාගෙන ඉන්නවා. ඉතින් ආමතුරුන්ට හරි කොන්දේ අමාරුයි. ආමතුරු කන තියාගෙන උඩු උස්සනකොට තියන්න කිව්වේ තියනවා. ඉතින් විනාඩියක් විතර දෙකක් කියලා තුනක් කියලා කළු මොනක්වත් ඇහෙන්නේ නැහැ නුපාතක මහත්තයා. තමුසෙට මේ සුමය විනාඩි දෙකට මම දැන් සුමාන හතරක් අහනෝයි ඕකෙ මොකුත් දැනෙන්නේ නැහැ. ඊට මේ තියලා බලනවා. කන තියලා බලන්න පිටියේ සද්ද ඇහෙන්නේ නැහැ. පිස්සට තේරෙනවා. මේ ආමුතු චෝදනා කරනවා. එනකොට සංවිධායකව දැකලා දුවෝනි කියලා මොකද යකෝ මේ කිරුවේ කියලා ආමුතුයන් ගියලා ආමුතු කියනවා බණට මොනවා කිව්වද මට මතක නැතිලු. කනට තියලා අහන්න පිටියේ නිවන තියෙන්නේ. සද්ද ඇහෙන්නේ නැහැ. ඒක හපං කියන්න පිස්සට කොච්චර දැනුමක් තියෙනවද බලන්න. අපි අහන්නේ ඇහෙන දේ විතරනේ. ඕකටයි අමනකම කියන්නේ. ඕකටයි තකතිරුකම. ඕකයි මෝඩකම කියන්නේ. අහන්නේ නැහැ ඇහෙන දෙයක්. නැත්තම් බුදුහාම කියනවා අහපන් නැහැ වුණා වගේ හිටපන්. චක්කු මාස යතාන්දෝ සෝතවා බද්දිරෝ යතා. අහපන් යමක් බීරෙක් විදියට. නැත්තම් අහලා ඉතින් නතර වෙයන්. ඔය කතන්දර ගොතන්න යන්න එපා. අපිට ඒක කරන්න බෑ. අපිට ඕනේ ඇහෙන දේවල් විතරයි අහන්න පුළුවන්. නෑ නෑ එහෙන බව දැනගන්න පුළුවන්. තවෙක් කෙනෙක් කියනවා ගොරෝසු වැලි කැට යනකොට ගොරෝසු වැලි කැට තේනවා. මැදිහත් වැලි කැට යනකොට මැදිහත් වැලි කැට තේනවා. සියුම් වැලි කැට යනකොට සියුම් වැලි කැට තේනවා. ඉතින් සියුම් වේගන යනකොට අර බාහිර කරදර මොකක්වත්ම නෑ හිතේ. හොඳටම සියුම් දේවල් තේරෙනවා. ඉතින් සියුම් වැලි කැට දෙකක් අතර තියෙන හිස්තන බලන්න පුළුවන් නම් ඉතාම සියුම් නිවන. ගුරුසුවල කටවල එක් කරන්න බෑ. ඒ වෙලාවේදී ටිකක් මේ පය හිල් වෙනවා. මේ ගංජ ගහපු කට්ටිය ඇවිදිනවා දැකලා තියෙනවා. ගංජ ගහලා නැහැ නේ කවුරක්? පොළවේ ඇවිදින්න බෑ ඒගොල්ලන්. නිදි මරපුවාම පොළවේ ඇවිදින්න බැරුව වගේ ගංජ ගහපු මිනිස්සුන්ට අපේ පැත්තේ මිනිස්සෙක් හිටියා මේ එයාට දාන්න බෑ සෙරප්පු නැතුව යන්න බෑ. හැබැයි ගෙවිච්ච සෙරප්පු තමයි දාන්න පුළුවන්. ඒ නිසා කාටද සෙරප්පු දන් දීලා ගෙවුනට පස්සේ අරගන්න. මේක තැම්බේ ඔක්කොම ගංජ ගෙඩි ඇවිල්ලා. පස්සේ කෝච්චර බෙල්ල තියලා මැරෙනවා. එතන ලොකු වැලිකට ඇලෙනකොට ගංජා ගැවුවා වගේ. මැදි හත් වැලිකට යනකොට තේරුම් ගන්න වැඩි හරි. ඊට පස්සේ ඉතාම සියුම් වැලිකට යනකොට බලන්න වැලිකට දෙකක් අතර තියෙන හිස්තන. ඒ වගේම ලේවකේට වැලිකට දැනෙන්නේ නැ කියන එක. අඩිය තිබ්බහම වැලිකට දැනෙන්නේ විලුඹටයි කොට්ටෙටයි ඇඟිලි තුරු වලට විතරයි. මැද කෑලියට දැනෙන්නේ නැ කියන එක දැක් ගන්න පුළුවන් නම් කොහොම කෙරේද? බැලුව වැටෙන්නේ නැ. නිවන තියෙන එතන තමයි. නැතන් කියතයි නිවන තියෙන ලේ වගේ කියලා. ඉතින් අපි කොල්ල තුන්දෙනේ පුරුදු කරලා තිනවා නිතුලයි. තයි ඒගොල්ල හොඳට මඩ පාගලා සුදුරි කොලේක අඩිය තියලා කියනවා. ශාන්තිමේ මඩ ගෑවිලා තියෙන එක තමයි ගෑවෙන හරිය. මඩ ගෑවිලා නැති හරිය මට ගෑවෙන්නේ නැති හරිය මට ඇවිදිනකොට ඒ කැලේ හොඳට වැටෙනවා. මඩ ගෑවෙන්නේ නැති හරිය මෙන්න මේ දේවල් කියලා වීඩියෝ එකක් හදලා ඉවුවා අපිට. තරහ වෙලා ඉන්නේ ෂයන්න කියලා පොඩ්ඩක් අහලා පෙන්නයි තමයිලාට. මයිත් එක පොඩ්ඩක් මම උරන වෙලා. මේ හැබැයි ඔක ඇරලා යනවා. අරක පෙන්න මම. ඉතින් ඊට පස්සේ මම පුතා මේක හරින් දැන් දැක්කනේ කකුලේ වෙලේ වගේ උඹට ආනාපානේ බැලලා මේක කියන්න බැරිද කියලා. අනේ සෝන්ස මම බැලලා නැහැ පොඩ්ඩක් බලන්නම් කිව්වා. බැලලා තාත්තට කියලා වීඩියෝ එක ඇඳලා පෙන්නනවා. ආනාපානේ මෙහෙම යන වේව් එකක් තියෙන බෙල් එක හැඩේට මුදුන කැලේ විතරයි ශ්වාස මට වැටෙන්නේ පටන් ගන්න එක මට වැටෙන්නේ නැහැ ඉවරන එක මට වැටෙන්නේ නැහැ කියලා දෙනවා දෙවිල්ලක් මට හිතුණා BMI CH එකට ගිහිල්ලා මේ පොඩි කොල්ල පෙන්වන්න හරියයි කියලා. අර වැටෙන දේට සාපේක්ෂව නොවැටෙන දේ හොඳට තේරෙනවා. ඒ ටොරන්ටෝ වල ඉන්න ළමයා කකුල පොළවේ තියෙනකොට බර ගන්න හැටි 10-12 ආකාරයට කොටු ඇඳලා පෙන්වනවා. මේක ඉස්සල්ලාම ඊගාට මේක ඒ වැටෙන තාලට කකුලේ හැඩි පොළොවට පාත් වෙන හැටි 12 ආකාරයට රූප ඇඳලා පෙන්නනවා. මෙන්න මෙහෙමයි පොළොව බරගන්නේ කියලා. ඉතින් මං කෝ යාට පෙන්වන්නේ කියලා රිෆ්ලෙක්සොලොජි චාට් එක
ඒක පෙන්නනවා. ඒකට පේනවා මේ විලුඹ තියෙනකොට ඇඟේ කොයි ප්‍රදේශෙද උනන්දු වෙලා ඉන්නේ. මැද කොටසට යනකොට, කොට්ටෙට යනකොට, ඇඟිලි තුඩුවට යනකොට එක එක තැන් ස්නායු ක්‍රියාත්මක වෙනවා. ඒකයි බුදුරජාණන් අපිට සක්මන් කරන්න කියන්නේ. සක්මන් කරනකොට හොඳට ආහාර දිරවනවා, ස්නායු වැඩ කරනවා, ලේ වැඩ කරනවා. ඉතින් ඒ ළමේ ඉන්න පුළුවන් නම් මේ කකුල තියෙනකොට නොවැටෙන දෙයක් කියන්නේ මේක ලොකු දැනුමක් නේ. ඉතින් බෞද්ධයෙකුට බැරි මොකද? එයා වැටෙන දේවල් හොය හොයා යන්නේ. වැටෙන දේ මොකක්වත් නැහැ. වැටෙන කැලි දෙකක් අතර මැද හිස් තැනක් තියෙනවා. එතන නිවන තියෙනවා. ඉතින් ඒක නිසා ඒ දේ බලන්න නම් ওই වැටෙන දේ හෝ හිතට පේන මනෝරූප දිගේ කතන්දර හදන්න ගියොත් කවදාකවත් අපිට හිත ඉස්පාසුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒකේ සූරංගම සූත්‍රය පෙන්නනවා ඒ වගේ නානාවිධ රූප සද්ද ගන්ධ රස එනකොට මේක මාරපාක්ෂික බවත් ඒවලට තමන්ගේ අරමුණ බලන එක බුද්ධ පැත්තේ බවත් තේරුම් ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම කතන්දරෙන් කතන්දරයට හිත වැල්වටාරන් ගොත ගොත යනවා. ඒ හැම තැනකදීම මේ පෙන්නන්නේ හිත මුහාකරණ්ඩයි නානා රුදු වේශමවා මඟවරුණා කියලා දන්නවනම් එතන බුදුහාමුදුරුවෝ තමයි. ඒක බුදුහාමුදුරුවෝ රහසෙන් කියනවා පුතා අරම අපෙනේ මොකක්වත් බලන්න එපා. බැලුවොත් ඇදෙනවා. උනත් ප්‍රශ්නයක් නැහැ. ඔබ නැවතත් ආපහු පුළුවන් වෙලාවට තමන්ගේ මූල කර්මස්ථානට වරින් කියලා. එහෙම නැත්නම් අපිට යක්ෂා වේශ වෙනවා කියලා පොත කියලා තියෙනවා. අපි එක එක මචිමතාන්තර දිගේ යන්න පටන් ගන්නවා. දෘෂ්ටි වැටෙනවා. කියා බාණ්ඩ යනවා. අයියා වෙන්න හදනවා. අක්ක වෙන්න හදනවා. මුදුන වෙන්න හදනවා. ගරු වෙන්න හදනවා. විනාශයි. විනාශයි. ඒක දැනෙන්න දැනෙන්න තියෙන තමයි නිහතමානී වෙන්න ඕනේ. භාවනා නොකරන එකට කමන්නේ. සිල් නොරැක්කට කමන්නේ. මමත් සිල් ලකිනවා. මමත් භාවනා කරනවා. මට ওই දැක්කයි කියලා මොනම දෙයක්වත් කෑ ගහන දෙයක් නැහැ කියලා පුළුවන් තරම් ඒ නිහතමානී වෙනවන තමයි තේරෙනවා. බාහිරෙන් රූපයක් දැක්කට ඒ රූපෙට තියෙන රාගය අඩු වෙනවා. ඒ වෙනුවට අර පළපුරුදු මූල කර්මත්තාන්න යනවා. මූල කර්මත්ත නැත්තන් නැහැ කියලා දන්නවා. ද්වේෂේනෝ මොකක් කරේ? ඒක දන්නවා. ඒ ද්වේෂය ආවට පස්සේ ඒකට හිතන්නේ ගියොත් වැඩෙනවා. පොර වැඩෙනවා. මම මගේ මූල කර්මත්තාන්න යනවා. මෝහේනෝ නිදිමත වෙනවා, එපා වෙනවා, කම්මැලි වෙනවා, නීරස වෙනවා. ඒතුළු මූල කර්මත්තාන්න යනවා. ඔක්කොටම එක උත්තරයයි. ප්‍රශ්න තුනයි. ඒ ප්‍රශ්න තුනේම හැමාරේ මූල කර්මත්තන්නේ හිත දාන්න ඕනේ කියලා කියනවනම් මතුවෙන රාගයේ ద్వේෂයේ මෝහයේ හැමාරේ බැලිම තමයි නිවන කියන්නේ. ඒකට කියනවා කයානුපස්සනා, වයානුපස්සනා, නිරෝධානුපස්සනා කියලා, පටිනිසග්ගානුපස්සනා කියලා. රාගයේ වුණත්, ద్వේෂයේ වුණත්, මෝහයේ වුණත් එකම රසයි කියලා බුදුහාමුදුරුවෝ කියන එක විමුක්ති රසයි. අපි කරන්නේ ඒක ගෙවෙනවා වෙනුවට හිත යන්නේ මූල කර්මත්තාන්නේට දෝ කියලා අර අරසා කරගත්ත තමන්ගේ මේ හැරවුම් ලක්ෂයට නැත්තම් වාංගු වෙන තැනට හිත දාන්න පුළුවන් නම් මරණ මොහොතෙත් ඔය தත්ත්වය අපිට ලැබෙනවා. මරණ බව හොඳටම දන්නවා. හැබැයි අර පළපුරුදු ආනාපානෙ හිත යනවා. ඒ නිසා රාහුල පුංචාම්දරණ බුදුහාමුදුර කියලා මතක් කරලා තියෙනවා. රාහුල ජීවත් වෙන තාක්කල් ආනාපානෙ සත්‍ය වැඩි වණං චරිමක පස්වාසපි ජානතෝ නිරුජ්ජන්ති. දැන් මේ යන්නේ අන්තිම ප්‍රස්වාසය කියලා දැන දැනලු හුස්ම ටික වැටෙන්නේ. කලබලයක් එන්නේ නැහැ. මොකද අමලියේදී කලබලෙදී මේක දැකලා තියෙනවා. මේක අත්විඳලා තියෙනවා. බටපිට බලන්න එපා. නානා ඍතු වේසමව මඟවුරනවා. උඹ ඊව මොකක්වත් බලන්න එපා. අර පරපුරුදු තමන්ගේ මූල කර්මස්ථාන, තමන්ගේ සතිය, තමන්ගේ ඉරියව්ව ගත්තනම් ඇයි මේ manussකයක් ඇතුවා විපදුනේ? ඇයි මේකට දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභෝ කියලා කියන්නේ කියන එක තේරෙයි. එතෙන් ධර්මදේශනා නතර කරනවා. සියලු දෙනාට මේක අවබෝධයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා.